අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම වියංකා ප්‍රේමසිරි මම චානකිනෝච් ප්‍රථමින් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ රටට ගැලපෙන නව අනුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ජර්මනිය අවධානයට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ අගමැති අතර සාකච්ඡාවක් ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ පූර්ණ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලය සතුයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් කියයි ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව ඔක්තෝබර් මස 15 සිට දිනපතා විභාගයට පවතින සුළං සහ වර්ෂාපතනයේ වැඩිවීමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාර අත්විඳීමේ තීන්දුවට අභියෝග කිරීම ස්කොට්ලන්ත අධිකරණය ප්‍රතික්ෂේප කරයි ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. එතුමා මේ අදහස් පළ කළේ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනය දිස්ත්‍රික් සමාප්ති උත්සවයට එක්වෙමින්. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන පසුගිය 23 වෙනිදා යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණා. දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරෙනු ව්‍යාපෘති සංඛ්‍යාව 5900ක්. ඊට වැය කෙරෙනු මුදල රුපියල් කෝටි 50කට අධිකයි. උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා තමුන්වහන්සේලාගේ විශේෂ ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරනවා උතුරේ යුද්ධයේ කාලේ ආරක්ෂක අංශවලට හමුදා කඳුරුවලට ලබාගත් ඉඩම් පිළිබඳව. ඒ ඉඩම් වලින් පුජ්‍යලික සහ රජයේ ඉඩම් අපි මේ වන විට 95%ක්ම නිදහස් කරලා තියෙනවා. TN1ගේ ගරු මන්ත්‍රීතුමාලත් එක්ක දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා කොළඹ මේ ගැන සාකච්ඡාවක් තිබ්බා. මම ඒ වෙලාවෙත් හමුදා ප්‍රතිතුමාලා 3 දෙනාටත් ආරක්ෂක ලේකම්තුමාටත් උපදෙස් දුන්නා ඉදිරි මාසයක් ඇතුළත ඉතිරි ඉඩම් වල ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳලා අවසන් කරන්න කියලා. අපි උතුරට වගේම රටට ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙනවා. නිදහස සහ සාමය දීලා තියෙනවා. මගේ අවුරුදු 5කට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තියෙනවා. ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිම කෙනෙකුට පත්තු කරලා නැහැ මම. ඒ වගේම කියන්නට ඕනේ දැන් පහුගිය අවුරුදු 4ක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගාණක් වියදම් කෙරුවා. අපේ මැති ඇමතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥ කෝටි ගණන් වියදම් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යයනය කරන්න ලෝකේ රටවල් වල ගියා. මම කියලා තිබුණා ඡන්දෙට ඉස්සෙල්ලත් පස්සෙත් පහුගිය අවුරුදු 4 ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු 4 පාර්ලිමේන්තුවේ ලොකු මහත්තුරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. මම ඒ කිසි දෙයකට බාධා කෙරුවේ නැහැ. මම කිව්වේ ඒක කරන්නම කියලා. එහෙමනම් මොකද්ද අවුරුදු 4 කළේ? උතුරේ ජනතාව රැවැට්ටුවා. දකුණේ ජනතාව රට බෙදන්න යනවායි කියලා වෛර කරගත්තා. මම මේ පාප කර්මයට සම්බන්ධ නැහැ. ප්‍රධාන වශයෙන්ම රට ගොඩ ගන්න නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අපිම සම්මත කරපු 19 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. හැබැයි ප්‍රශ්නේ කුමක්ද මෙතනදී? මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වෙන අගමැතිවරයා කියන එකයි. පාර්ලිමේන්තුවෙන්ම මේක වෙනස් වෙන්න ඕනේ, සංශෝධනය වෙන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සාමය නිදහස ගැන කතා කරන එකට විශේෂයෙන්ම රට සංවර්ධනය කරන්න රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ. දේශපාලන ભેද අමතක කරලා ආණ්ඩුව සහ විපක්ෂයේ මේ වගකීම ඉෂ්ට කළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැත්නම් රටේ යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරන්න බැරුව යනවා. ජනාධිපති වර්ණයක් ළඟ එනවා. හැබැයි තවමත් මේ ආණ්ඩුවට කාලය තියෙනවා මේක නිවැරදි කරන්න. ආණ්ඩුව සහ විපක්ෂයේ මේ වගකීම් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. 2020 වෙන අලුත් ආණ්ඩුවකට රට කරන්න මේ වගකීම ඉන්න ආණ්ඩුව ඉෂ්ට කරනවා නම් තමයි හොඳ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මම මේ සඳහා සම්පූර්ණ සහයෝගය දෙනවා. කන්නකි අම්මාන් කෝවිලේ ඉදිකළ ප්‍රතිආස්තුති කරන ජලපද්ධතිය ජනතා ඉදිරිපත් කිරීම සහ කිලිනොච්චි කලාප අධ්‍යාපන කාර්යාලය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. තිරුක්කුරල් සංග්‍රහය ඇගීමට ලක් කරමින් සමරු මුද්‍රරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වුණා. මේ රටෙත් සෙසු ප්‍රදේශවල මෙන්ම යාපනයේ ජනතාවට අවශ්‍ය වන්නේ සැබෑවුණු ප්‍රජාතන්ත්‍රවාදයයි. නමුත් ප්‍රජාවුණු සැබෑතන්ත්‍රවාදයක් ඇති කරන්නට බැහැ අපට ආර්ථික ශක්තියක් නැතිව. එනිසා ගරු ජනාධිපතිතුමනි, එකම රටේ ජනතාව හැටියට ජීවත් වීමේ අයිතිය ඔබතුමන් සහතික කරනවා. එකම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය ඔබතුමන් ස්ථාපිත කරනවා. ඒබ්‍රහම් ලින්කන් කියපු කතාවක් මට මතක් වෙනවා. බලයේ සිටියේ කොයි කාලයකද නෙවෙයි, කොයි වතාවක් බලයේ සිටියාද නෙවෙයි, බලයේ සිටිය කාලය තුළදී ඔහු ඕ ඇය කළ සේවයේ ගැඹුරයි වැදගත් වන්නේ. ඔබත් මේ රටේ ඓතිහාසිකව ජනාධිපතිවරුන් අතරේ වැජබෙන්නේ ඔබ හිටපු කාලය අනුව නෙමෙයි, ඔබතුමා විසින් ඉටු කළ කාර්යයේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ගැඹුර නිසා බව කියමින්
පේදුරු තුඩුව දීවරවරායේ ඉදිකිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ ආරම්භ කෙරුණා. එය මෙරට ඉදිකරන විශාලතම දීවරවරායයි. ඊට ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 12600ක්. හෙක්ටයාර 7.1ක වපසරිකින් යුතු මෙහි විශාල ප්‍රමාණයේ බහුදෙන යාත්‍රා 300කට එකවර පහසුකම් සැපීමේ හැකියාව පවතිනවා. මේ වරායත් සහ සමගාමීව තවත් තොටුපළවල් මං හිතන්නේ 9ක් අලුතෙන් ඉදි වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුල්ගල් තබන ලද මයිලඩි වරායයි. ඒ පළවෙනි අධිරේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. දැන් දෙවෙනි අධිරේ දැන් පටන් ගත්තා. මේ ආයෝජන සඳහා විතරක් බිලියන 35000ක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වුණාට පස්සේ උතුරු ජනතාවට ලබා දීලා තියෙනවා කියන එක මම සතුටින් කියන්න කැමතියි. ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ධ වුණේ නැහැ. උතුරු ජනතාවට හුරු පුරුදු කෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා නිතරම ඔබතුමාලා ගැන කතා කරා. එතුමා හැමදාම සංහිඳියාව ගැන කතා කරුවා. දැන් උගක් වෙලාවට උතුරේ මන්ත්‍රීතුමාලා කිව්වා අපේ ඉඩම් ටික නිදහස් කරුවේ නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ අවශ්‍ය නිලධාරීත් එක්ක එකතු වෙලා තව අක්කර 2000ක ප්‍රශ්න ඇරෙන්න අනිත් සියල්ලම निराකරණය කරලා ඉවරයි. වැසි ජලයේ යොදා ගනිමින් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩමාරච්චි ප්‍රදේශයේදී ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 2ක් යාපනයේ ජනතාව දීර්ඝ කාලයක් පීඩා විඳි පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙසයි ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. මේ අතර යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර උතුරු දියවර සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුණා. උතුරු ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ජල ගැටලු සම්බන්ධයෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන විසඳුම් හඳුනා ගැනීමත් යෝජිත ජල ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමත් මෙහි අරමුණයි. සම්මන්ත්‍රණය හෙටින් අවසන්. යාපනයේ දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා තරුණ තරුණියන් සමග සුහද කතාබහකද නිරත වුණා. එම අවස්ථාවට එක්ව සිටි උපාධිධාරීන් 7 දෙනෙකුට ලබන සතිය වන විට නව රැකී අවස්ථා ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ. උතුරු සමූපකාර සංවර්ධන බැංකු මූලස්ථානයේද අද විවෘත කෙරුණා. එය කයිතරි ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේදී කිතුණු ජනතාව පෙන් වූ ඉවසීමේ ගුණාංග ලෝකයටම ආදර්ශයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පැවති අගසව් ප්‍රතිභා සම්මාන උළෙලට සහභාගී වෙමින්. කිතුදහම වෙනුවෙන් කැප වූවන් ඇගීම උදෙසා අගසව් ප්‍රතිභා සම්මාන උළෙල පැවැත්වෙනවා. එය සංවිධානය කළේ ක්‍රිස්තියානි පූජකීන්ගේ සම්මේලනයයි. රට වෙනුවෙන් සිදු කළ මෙහෙවර උදෙසා ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සම්මේලනය අග්‍රාමාත්‍යවරයාටද සම්මානයක් පිරිනැමුවා. එසේම නෙල්සන් මැන්ඩෙලා සාම සම්මානය සහ තවත් සම්මාන ත්‍රිත්වයක්ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වුවා. මම ස්තුතිවන්ත වෙනවා ඔබට මාට පිරිනැමූ සම්මානය වෙනුවෙන්. ඒත් මම විශ්වාස කරනවා මට වඩා මේ සම්මානය ලැබීමට සුදුසුකම් ඇත්තේ සංහිඳියාව තහවුරු කිරීමට මාට සහාය වූ ජනතාවට කියලා. ඒ මන්ද අපේ රටේ සංහිඳියාව නොමැතිව එසේත් නැතිනම් ජනවර්ග, ආගම් සහ සංස්කෘතීන් වලට ගරු කිරීමකින් තොරව අපට අනාගත පැවැත්මක් නැති නිසයි. ශ්‍රී ලාංකිකයෙකු කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත පුද්ගලයාටයි. එම අනන්‍යතාවයට අයිති වෙනවා එකිනෙකාගේ ආගම්වලට, ජාතියට හා සංස්කෘතියට ගරු කිරීම. ඉවසීම පිළිබඳ කිතුදහම ඉගැන්වීම් ඉතා ඉහළින් පරීක්ෂණයට ලක් වුණා අපේ රටේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව. ක්‍රිස්තියානි දේවස්ථාන 3කට ප්‍රහාර එල්ල වුණා. විශාල පිරිසක් මිය ගියා. එම සිද්ධියේදී ජනතාව පෙන්වූ ඉවසීමේ ගුණාංග සමස්ත ලෝකයටම ආදර්ශයක්. අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ජර්මනියේ පාර්ලිමේන්තු මහලේකම් සහ රට ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ උප අමාත්‍ය ස්ටෙෆන් බිල්ග මහතා ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී දෙරට අතර ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. ප්‍රවාහන, ගුවන් සේවා යන ක්ෂේත්‍රයන්හි ජර්මන් සහය ලබා ගැනීමේ අවකාශය පිළිබඳවද අදහස් හුවමාරු කරගෙනුණා. ගෝලීය දේශගුණික වෙනස්වීම්, හරිත හා පුනර්ජනනීය බලශක්ති, තිරසර සංවර්ධන යන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳවද අගමැතිතුමා කරුණු පෙන්වා දුන්නා. ඒ පිළිබඳ ප්‍රසාදයේ පළ කළ බිල්ග මහතා ඊට ජර්මනියේ පූර්ණ සහය ලබා දෙන බවද කියා සිටියා. මැතිමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. පෙරපාසල් අධ්‍යාපනයේ නොමිලේ ලබා දීමට තම ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කළුතර අද පැවති උත්සවයකදී අමාත්‍යවරයා අවධාරණය කළේ පෙරපාසල් ක්‍රමය ශක්තිමත් හා විධිමත් කිරීමට කටයුතු කරන බවයි.
සැමට සෙවන යලිපිවිදන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකෙරුණු 265 වැනි 266 වැනි ආදර්ශ ගම්මාන අද ජනතා ඉදිරිපත් කෙරුණා. කළුතර බුලත් සිංහල ප්‍රදේශයේ ඉදිකළ වාසනා උදාගම හා සෙත්සිසිල ගම අංග සම්පූර්ණ පහසුකම් සහිත නිවාස 31කින් සමන්විතයි. ඊට වැය කෙරුණු මුදල රුපියල් 1,410,000ක්. උදාගම්මාන ජනතා ඉදිරිපත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව ප්‍රදේශයේ අඩුවාදාම් ලාභී පවුල් සඳහා නිවාස ණය හා ආධාර ප්‍රදානය ඇතුළු සමාජ සුභසාධන කටයුතු රසක් ජනාධිපති මැතිවරණයට හිටපු ජනාධිපතිවරු ඇමතිවරු රටේ නායකයෝ ඉන්න පක්ෂක තමයි ඉදිරිපත් කළ තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වල. අපි අපේ පක්ෂේ ඉන්න ඕන තරම් නායකයෝ ඉන්නවා. ඒක ඉල්ලන විශාල කොටසක් ඉන්නවා ඉල්ල. ඉතින් අද රටේ පිරිස තෝරගෙන සජිත්‍යවරු රටේ පිරිස තෝරගෙන තියෙන්නේ. මේ කවුරුත් වල හරියන්නේ නැහැ. මේ ඉල්ලීම අපි අවශ්‍ය කරන සැමීම කරන්න ඕනේ. ඒක කරන්න පක්ෂයක් තියෙනවා අපි. මේ රටේ ජනතාවගේ හයියෙන් මේ රටේ ජනතාවගේ ශක්තියෙන් මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් තමයි අපේ ආදරණීය සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වෙන්නේ. ආයි දෙපාරක් සැක හිතන්න එපා. සජිත් මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ අපේක්ෂකත්වය ලැබෙනවා. මුළු ජාතියේම ජනාධිපති අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණ ඉදිරිපත් වන එතුමා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියන කාරණය මම කියන්න කැමතියි. නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ මේ රටේ දැවැන්ත දේශපාලන සංවර්ධන විප්ලවය අපි මේ රටේ මහ පොළොවේ ක්‍රියාත්මක කරනකොට මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කරලා ශක්තිමත් කරලා හැම පෙරපාසලකම වෙන් වුණු ගොඩනැගිලි සම්පත් ලබා දීලා රජයේ වැටුප් වලින් පෝෂණය වෙන ගුරුවරියන් කණ්ඩායමක් නිර්මාණය කරලා දෙමව්පියන්ගේ සහයෝගයෙන් රජයේ මැදිහත් වීමනු අපි පෙරපාසල් දූ දරුවන්ට ඉවා ආහාර වේලක් ලබා දීලා සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් අපි අපේ මාතෘභූමියේ දිහිකරන ස්ථානයේ ප්‍රකාශ කරා. ලංකාවේ තියෙන පෙරපාසල් 19,000 ලියාපදිංචි වෙලා තිබෙන්නේ 10,000. දරුවගේ අධ්‍යාපනයේ ආරම්භයේදීම ඒ දරුවට විධිමත් සැලසුම් සහගත අධ්‍යාපනයක් නොලැබෙනකොට කොහොමද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරා දියුණු ලෝකයේ රටක් බවට පත් කරා. මේ රටේ පෙරපාසල් අධ්‍යාපනය මැතිවරණ ප්‍රකාශන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පමණක් සීමා වුණු කඩදාසියක් ලියකියවිල්ලක් බවට පත් කරන වෙනුවට මම ඔබලට දිවුරල පොරොන්දු වෙනවා නොවැම්බර් දෙසැම්බර් මාසේ මේ රටේ දේශපාලන විප්ලවයේ දේශපාලන ක්‍රමවේදී හැරවුම් ලක්ෂ්‍ය තමුන්නාන්සලා නිර්මාණය කරනකොට වෙන ආයෙ වෙන කිසි කතාවක් නැහැ. මේ රටේ පෙරපාසල් අධ්‍යාපනයට සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම වග කියනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් සහ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද උදේ පැවැත්වුණා. එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණේ ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවයි. පක්ෂයේ කිසිදු බෙදීමකින් තොරව හැම පාර්ශ්වයක්ම එකට එකතු වෙලා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවන්නට එකමුතු භාවයෙන් යුතුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ඉදිරියේදී නැවත 6 වෙනිදා අපි රැස් වෙනවා. රැස් වෙලා ඒ සාකච්ඡාවේදී තවදුරටත් අපි පක්ෂ ඒකමුතු භාවයේ පිළිබඳවත් අනාගත ජයග්‍රහණයට ගත යුතු පියවර පිළිබඳවත් සාකච්ඡා කරන්න තීරණය කරා. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තීරණය කිරීම පිළිබඳවත් කාගෙත් එකඟතාවයෙන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව අද සුභවාදී සාකච්ඡාවක් තමයි පැවැත්වුවේ. සන්ධානයක් ඇති කිරීමේ එකඟතාවය කොහොමත් තිබුණා අපි කාගෙත්. කවුරුත් පිළිගන්නවා සන්ධානයක් හැටියට එකතු වෙලා ඉදිරි මැතිවරණයට යන බව. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ එකතු වෙලා කතා කරේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආමත්ම සමගිව කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ හරියට ගන්නවා. අපේ පක්ෂයේ අග්‍රාමාත්‍යරයා කියන්නේ බොහෝ පරිණත හතර පාරක් අග්‍රාමාත්‍ය ධූරයේ දරු ඕනම ක්‍රයිසිස් එකක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. ඒ නිසා එතුමා සහ අනෙකුත් සියලුම නායකයෝ එකතු වෙලා තමයි අපි තීන්දුව తీරන ගන්නේ. කරු අගමැතිතුමාත් පක්ෂියත් ආරක්ෂා කරගෙන ඒ වගේම ජයග්‍රහණී වැඩපිළිවෙල හදයි. ඒක එතුමා තමයි ඒකට ඉන්න දක්ෂම කෙනා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පමණක් බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා. එය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේද සඳහන් බවයි අද පැවති මාධ්‍යමෝකදී ඔහු කියා සිටියේ.
වර්තමානයේ සමාජයේ සහ දේශපාලන කරලියේ කුතුහලයක් සහ ප්‍රශ්නයක් තියෙනවා ඇයි එක්සත් ජාතික පක්ෂේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ නැත්තේ කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂේ ව්‍යවස්ථාව 91 වගන්තියේ සඳහන් කරන්නේ ජනාධිපති වර්ණයකදී අපේක්ෂකයෙකුගේ නම යෝජනා කිරීම. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරනු ලබන නාම යෝජනා කිරීමේ මණ්ඩලය විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය විමසා ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතුය. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයෙක් කැඳවන්න ඕනේ. කැඳවීම පස්සේ තමයි පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා නාම යෝජනා මණ්ඩලයක් පත් කරනවා. ඊට පස්සේ නාම යෝජනා මණ්ඩලය අපේක්ෂකයෙකුගේ නම් සලකලා බලලා එක අපේක්ෂකයෙක් ජනාධිපති අපේක්ෂකය හැටියට තෝරගන්නවා. හැබැයි ඒ නම කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් අනුමත කරන්න ඕනේ. මෙම වගන්තියේ කොහෙවත් සඳහන් කරලා නැහැ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසන්න ඕන කියලා. එහෙම කිසිම තැනක සඳහන් කරලා නැහැ පාර්ලිමේන්තු කණ්ඩායම ගැන. කෘත්‍යාධිකාරී මණ්ඩල තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කාලීදම්ම බලපෑත්තු පක්ෂ ව්‍යවස්ථාවේ බලපෑත්තුන වගන්තියක්. ওই වගන්ති යටතේ තමයි අපි මෙතෙක් කල් ඉදිරිපත් කරලා තියෙන හැම ජනාධිපති අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ. රන්සිංහ ප්‍රේමදාස, ගාවි දිසානායක, ශ්‍රීමා දිසානායක, රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා. ඒ ඔක්කොම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ජනාධිපතිවරයා කැඳවීම පස්සේ තමයි පක්ෂ රැස් වෙලා තීරණය ගන්න. ඊට කලින් ගන්න නීතිමය ප්‍රතිපාදනයකුත් නැහැ. ඊට කලින් ජනාධිපතිවරයා මේ අපේක්ෂකයා නම් කිරීමට සම්ප්‍රදායකුත් නැහැ. කිසිම අවස්ථාවකදී බෑ ව්‍යවස්ථාව කාරණේ පිටින් කිසිම දේ සඳහන්. මොකද කලින් නම් කරොත් එහෙම වෙන්නේ ඊට පස්සේ ඇතුළෙනුත් ගහනවා පිටිනුත් ගහලා මේ මිනිස්සු ඉවර කරනවා. නැත්නම් කලින් නම් කරලා මේ විනාශයක් කරගන්න හදන. අනිත් පැත්තට වෙලා තියෙන එකනේ. හැබැයි ආණ්ඩු පක්ෂයේ ඉද්දී අපේක්ෂකයෝ 4-5 දෙනෙක් අපේක්ෂකත්වයට තරඟ කරනවා නම් ඒක පක්ෂයට හොඳයි. ඒකෙන් තේරුම් ගන්නේ පක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයි කියන එක. මොකද ඔක්කොම දන්නවා මේ සැරේ ලේසින් දිනන්න පුළුවන් කියලා. කැමති ඕන කෙනෙක් ඉල්ලපුවා. කළා යාට ඔක්කොම එක හිතින් වැඩ කරමු. ඒකම නිතිරේකමතුමා දැන් මේ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මොකද? එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වුණා විජේදාස රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් අපි පත් කරලා තිනෝ අතුලෙන් රතන ස්වාමීන් වහන්සේ. ඒ දෙන්නම පක්ෂ විනයට විරුද්ධව තමයි දැන් කටයුතු කරන්නේ. ඒකෙන්ද පක්ෂයේ තීරණ කරලා තිනෝ විනය ක්‍රියාමාර්ග ගන්න. ඒකේ පළවෙනි පියවර හැටියට අද නිදහසට හේතු දැක්වීමේ ලිපි යවනවා. මීට කලින් අපි නිදහසට හේතු දක්වලා ලිපි යවුවා. දින 10ක කාලයක් දුන්නා මේ අජිත් පෙරමන්ත්‍රීතුමා ඇමතුමාටයි සුජීව සේනසිං ඇමතුමාටයි. ඒ මන්ත්‍රීවරු නිදහසට හේතු දක්වලා එවයි. ඊට පස්සේ ඒක පිළිගත්තොත් එහෙමයි නොපිළිගත්තොත් විනය පරීක්ෂණයක්. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් මේ. මම දකින්නේ කිතරම් දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක්. පක්ෂ දෙකේ තිය පක්ෂ අනන්‍යතාවයේ දුක් තියෙනවා. නුත් එක පැත්තකින් අයියයි මල්ලි වගේ. නෑ හරි වෙලාවට අපි දැම්මේ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණක් දැම්මේ. ඊට සුමානෙකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් තියෙන හින්දානේ පරක්කු කරන්නේ. කිසි විටක අපි පත් කරන කිසි කෙනෙක් වෙනස් කිරීමට අපි සූදානම් නැත. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වීමට ප්‍රථමයෙන් ඒ පාර්ශ්වයේ තිබ්බ අර්බුදය. එක්කෙනෙක් කිව්වොත් නෑ නෑ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඒකාධිපතිවාදයේ, ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මිලිටරි පාලනය ගෙනෙන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැති පුද්ගලයෙක්. ඒකින්ද ඒගොල්ලන්ට සහයෝගය දෙන්නේ නෑ කියන සන්ධානයේ නායකවරු කිව්වා. සමහරක් අය වේල්ගම මැතිතුමා වගේ අය දැන් එතනින් කැඩලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපේ පුත්කලිය දානවා. කිසි ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. මේ මොකද නිකරුණේ හදිස්සියක් ඇති කරන්න හදන්නේ. අපි දාන්නේ දිනන්න මිසක් නිකරුණේ අපේක්ෂක තාන්නේ නැහැ. අපි පක්ෂයේ නායකයගෙන් විවේචනය කරන්න අපි තුමට බලපෑම් මෙල්ල කරලා තියෙනවා. වෙනස් වෙන්න ඕන තැනදී වෙනස් විය යුතුයි කියන එක. නමුත් පොහොට්ටුවට පුළුවන් ද කියන රාජපක්ෂ කෙනෙක් නැතුව වෙන කෙනෙක්ද දාන්න කියන කොන්දක් කෙලින් තියලා එකට කියන්න පුළුවන් ද කියලා නෙමෙයි. කොන්දක් තිබ්බ කෙනෙක් තමයි කුමාර වෙල්ගම. එතුමා එළියට බහලා ආවා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී නැති නිසානේ එළියට බහින්නුනේ. අපිට එළියට බහින්නේ හේතුවන්නේ. අපි අතුළු මින්දර මේ සටන කරනවා. එන සතියේ බදාදා බ්‍රාස්පෙන්ද වෙන ඉස්සෙල්ලා මේ සියලු දේක නිමාවක් දකින්නට ඕනේ. මං හිතනවා අපිට මේකේ පොඩි ගැම්මක් ආවා. අපි ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. මෙදා පාර අපි දිවිහිමියෙන් කැපෙනවා එක්සත් ජාතිපක්ෂ අපේක්ෂයට විතරක් මේ කටයුතු කළ දෙන්නේ. ඒකත් අපි ඉල්ලීමක් කරේ රටම ඉල්ලන්නේ සජිත් කියන එක තමයි අපිත් කියන්නේ. තව ජනාධිපති වරණ කල් තියෙනවා මේ බොරුවට කට්ටිය මහන්සි වෙන්නේ. දුර කාලේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවානේ. තව කොයි කාලේ ජනාධිපති වරණේ පැවැත්වෙන්නේ? මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉල්ලන්නේ නැහැ කියලාත් නැහැනේ. ජනාධිපති වරණ ආපුහම තමයි අපි කතා බහ කරලා තීන්දුව తీරන ගන්න ඒ සමග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 සංවත්සර උත්සවය සැප්තැම්බර් 3 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
අපේ 68 වෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයේ අතිගරු ජනාධිපති සහ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වෙනිදා පස්වරු 2ට පවත්වන්න සියලු කටයුතු මේ වෙනකොට සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට ගෘහස්ත ක්‍රීඩාංගණය පවත්වන නිසා යම් කිසි සීමාවක් කරන්න සිදු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ වශයෙන් සෑම මැතිවරණ කොට්ටාශයකින්ම අපේ ක්‍රියාකාරීන් 25 දෙනෙකුට තමයි සහභාගී වෙන අවස්ථාව ලබා දෙන්න සිදු වෙලා තිබෙන්නේ. මෙතෙක් දක්වා මේ පක්ෂය ගෙන ඒමට අපකැප වුණ දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමා, ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඇතුළු පක්ෂ නායකින් සහ පක්ෂ සාමාජිකින් සියලු දෙනාටම අපේ ගෞරවය උත්තමාචාරය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔවුන් මේ කැපවීම කරපු නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ රටේ තියෙන අනිකුත් පක්ෂ එක්ක සංසන්දනය කරලා බලද්දී වැඩිම මහජන මෙහෙවරක් ඉටු කරපු දේශපාලන පක්ෂය බවට අවවාදයෙන් අද පත් වෙලා තියෙන්නේ. මහජන මුදල් අධික ලෙස වැය කරමින් විවිධ ව්‍යාපෘති හෝ වෙනත් සංවර්ධන කටයුතු පිළිබඳව සහ දේශපාලඥයන්ගේ ප්‍රතිරූප ඔසවා තැබීමට සිදුකරන විවිධ ප්‍රචාරක කටයුතු රාජ්‍ය මුදල් අවභාවිතයක්සේ සැලකීමට සිදුවන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. මේ බව අවධාරණය කෙරුණේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් සියලු ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් වෙත නිකුත් කළ ලිපියක් මගින්. ඡන්ද විමසීම නිවේදනයට ආසන්න පූර්වෙන් වූ කාල සීමාව තුළ ඕනෑම අවස්ථාවක සුදුසු යහපත් වාතාවරණයක් සමාජය තුළ පැවතීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අත්‍යවශ්‍ය කරුණක් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ. එබැවින් ජනතා මුදල් භාවිතයෙන් මාධ්‍ය මගින් හෝ නන් අයුරින් ප්‍රචාරණය කිරීමෙන් ජනමතය අනියමින් හෝ විකෘති වීමකට හෝ වෙනස් වීමකට අවස්ථාව සැලසෙන්නේ නම් එය යහපත් මැතිවරණ ක්‍රියාවලියකට හානිදායක ලෙස බලපාන බව එම ලිපියේ සඳහන්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව ඔක්තෝබර් මාස 15 වෙනිදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය අද නියම කළා. නඩුව ගොනු කර ඇත්තේ නීතිපතිවරයා විසින්. හම්බන්තොට මැදමුලන DA රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුවට අදාළ සංශෝධිත චෝදනා පත්‍රය සම්බන්ධයෙන් සැහීමකට පත් නොවන බවයි. ඉදිරියේදී ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන බව ඔහු සඳහන් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාවට අනුව නීතිපතිවරයා මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළ බැවින් නඩුව ඉදිරියටත් විභාග කිරීමට දින නියම කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 2012 වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී සිරකරුව 8 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලබා සිටින හිටපු පොලිස් පරීක්ෂක නියුමල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රන්ජන් ලමාහේවාට එරෙහි නඩුව විභාග කිරීමට අද දින නියම කෙරුණා. ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔක්තෝබර් 14 වෙනිදා සිට සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල නඩුව විභාගයට ගැනීමට නියමිතයි. LPTA ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්ද විමසීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ තේරීම් භාර නිලධාරියාට නියම කළා. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී එම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පක්ෂ ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් මෙම නියෝගය කළා. ඡන්ද විමසීමක් පැවැත්වීම බලක්වාලමින් තහනම් නියෝගයක්ද මීට පෙර නිකුත් කර තිබුණා. මේ අතර LPTA ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ලබන ඔක්තෝබර් මාස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. පවතින සුළං තත්ත්වයේ සහ වර්ෂාපතනයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ තීරයට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවිය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාවට සැලකිලිමත් වන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා. උතුරු පළාතේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි. උතුරු මැද සහ දකුණු පළාත්වලත්, පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත්, මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වර්ධනය වීමක් බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතම් ස්ථානවලට මිලිමීටර 75 සියයත් පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනය.
දිවයිනේ අභ්‍යන්තර නිතිතික කොටසේ විශේෂයෙන්ම අකුණු අනතුරු ඇති වෙන්න හැකියාව තියෙනවා. ඒතකොට අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි අපි ජනතාවෙන් ඉල්ලන්නේ. විශේෂයෙන්ම වර්ෂාව පටන් ගන්න මොහොතකට කලින් හරි විදුලි තුපාංග පේනු වලින් ගලවලා ඉවත් කරන්න. අනිත් එක තමයි වර්ෂාව තියෙන වෙලාවේ එලිමහනේ රැඳෙන්න එපා. උස ගස් යට නැවතින්න එපා. ඊළඟට විරුද්ධ වාහනවල ගමන් බිමන් යන්න එපා කියලා අපි ජනතාවකින් ඉල්ලා සිටිනවා. මධ්‍යම කඳුකරේ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට තද සුළං සමග තද වැසි ඇදහැලෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකලේ ජලාශවල ජලමට්ටම ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. එම නිසා කැනියොන්, ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය, විමල සුරේන්ද්‍ර යන විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ. අධික වර්ෂාව හේතුවෙන් බද්දේගම ගල්කැටිය මුල්ල වත්ත ප්‍රදේශයේ කන්දක් නාය යමින් නිවසකට හානි සිදුපුණා. ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ අතර ගාලුපාරේ සඳරවල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් දුරකථන රැහන් පද්ධතියකට හානි සිදු වී තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය එම ගස ඉවත් කරනු ලැබුවා. කළුගඟේ ජලමට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. රත්නපුර නගරයවට පහත් බිම් රැසක් සහ නිවාසවල බිම් මහල් ජලයෙන් යට වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ සහ අතුගංගාවල ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ඒ ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස අවධානාත්මක නිවේදන නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ලුණම ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා සිදු වූ බව හුඟම පොලිසිය පවසනවා. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් ගස කපා ඉවත් කෙරුණා. මවනැල්ල පෞද්ගලික රෝහලක් ඉදිරිපිට පස්කපන ස්ථානයක ඉවුරක් කඩා වැටීමෙන් ඒ අසලින් ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ ඊට යට වී තිබෙනවා. පසුව ඔවුන් බේරා ගනු ලැබුවා. ජපානයේ සීමාවාසික රැකියා පුහුණුව සඳහා පිටත් යන පුහුණුලාභීන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීම ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පුහුණුලාභීන් 8 දෙනෙකුට ගුවන් ටිකට්පත් පිරිනැමුණා. ජපානයේ පුහුණුව සඳහා පිටත් යන 15 වෙනි කණ්ඩායම වන්නේ මෙම පිරිසයි. සාතු සේවංශයේ සහාය දෙකිරීම ශාස්ත්‍රයේ පුහුණු වීම සඳහා මෙලෙස පිටත් යාමට නියමිතයි. මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 3ක්. සීමාවාසික රැකියා පුහුණු වැඩසටහන යටතේ ශ්‍රමිකයන් 102 දෙනෙකු ජපානයේ රැකියා සඳහා පිටත් ගොස් තිබෙනවා. තවත් 110ක පිරිසක් පිටත් යාමට පුහුණුව ලබමින් සිටිනවා. මහවැලි යෂ්කලාපයේ අක්කර 150ක වගා කෙරුණු බීලුණු වගාවේ ප්‍රථම අස්වැන්න නෙලීම පසුගියදා ගෝණපතිරාව ගම්මානයේදී සිදු කෙරුණා. පවතින වියලි කාලගුණයේ හේතුවෙන් ගොවීන් වී වගාව වෙනුවට ලොකුලුණු වගා කිරීමට පෙළඹී තිබෙනවා. අඩු ජල පරිමාවක් යටතේ වගා කළ හැකි අතුරු භෝගයක් බැවින් මහවැලි අධිකාරිය මගින් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්වල ගොවීන්ට බීලුණු බීජ වෙදා දීම සිදු කළා. මෙවර යලකන්නේ දින 10කට ලැබුණු ජලයෙන් මෙම වගාව සිදු කර ඇති අතර අක්කර භාගයක බීලුණු වගාවකින් කිලෝග්‍රෑම් 3500ක අස්වැන්නක් නෙලාගෙන තිබෙනවා. රුපියල් 120ත් 130ත් අතර මිලකට බීලුණු කිලෝවක් අලෙවි කළ හැකි බැවින් ඉහළ ආදායමක් ලබා ගැනීමේ අවස්ථාව ගොවීන්ට උදා වෙලා. මහවැලි අධිකාරියට අපිට හොඳ බීජ ලබා දුන්නට දම්ලු රෙඩ් කියලා හොඳ බීජ ලබා දුන්නේ. ඉතින් හොඳ අස්සැන්නක් ගත්තේ මේ සැරේ ලුණු වලින්. වෙළඳ පොලේ මිලත් හොඳයි. 130ට 10ට ලුණු ලබා දෙනවා ගන්නවා. ඉතින් අපි මහවැලි අධිකාරියට තමයි ස්තුති කරන්න ඕනේ. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය නිමවටපත් වෙනවා. අයිබෝවන්.